රටේ අධිකරණයෙන් යුක්තිය ඉෂ්ට වී තුමයි මට. ඉතින් ඒ අධිකරණයේ යුක්ති ඉෂ්ට කර ගැනීමට ඒ නීතියේ දෙවඟනව ශක්තිමත් කරන්න මම මගේ සම්පූර්ණ දායකත්වය ලබා දෙනවා සහ මගේ ශක්තිය සම්පූර්ණයෙන්ම යොදවනවා. ඒකත් එක්ක ප්‍රගීත යුක්තිය ඉෂ්ට වෙන දා දක්වා හැමදාම මම ප්‍රගීත ජීවත් කරනවා. ඒක තමයි මගේ අභිප්‍රාය සහ මගේ හිමිකම්. ඔබල දන්නවා මම වගේම මේ පොළවේ තමන්ගේ ආදරණීයන් අහිමි වීමෙන් වඩාත් වැළපෙන්නේ දුක් විඳින්නේ සහ විඳවන්නේ ගැහැණු. ඒ අය සමාජයට මවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා බිරිඳක් වෙන්න පුළුවන්. ඒ ගැහැණුන් වෙනුවෙන් මේ රටේ අනිත් ගැහැණුන්ට දැනෙනවාද? මොකද ගැහැණියක් කියන්නේ බොහෝ වේදනා විඳින්න පුළුවන්. තමන්ගේ දරුවාට ජීවිතේ ලබා දෙන කෙනෙක්. ඉතින් ඇයි මේ ගැහැණියට අනිත් ගැහැණියගේ දරුවා අහිමි වීමෙන් දැනෙන වේදනාව නොදැනෙන්නේ? මම මේ අවස්ථාවේ මේ රටේ සියලුම ගැහැණුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ රටේ තමන්ගේ ආදරණීයන් අහිමි වූ ගැහැණුන් වෙනුවෙන් ඔබේ හඬක් ලබා දෙන්න, ඔබේ ශක්තියක් ලබා දෙන්න. මොකද ඇයට යුක්ති ඉෂ්ට වීම ඔබට යුක්ති ඉෂ්ට වීමයි හිතන්නේ.